සෞම්‍ය ලියනගේ කියන්නේ ශ්‍රී ලංකාවේ වේදිකාව සිනමාව ආදී බොහෝ අංශ තුලින් ජනතාව අතර ප්‍රසිද්ධ වෙච්ච දක්ෂ කලාකරුවෙක්. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් කියනවට වඩා ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ කලාකරුවෙක් කිව්වොත් ඒක වඩාත් නිවැරදි. අපිට ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් වන හේමසිරි ලියනගේ මාතාගේ ආදරණීය පුතෙක් විදියට සෞම්‍ය ලියනගේ කියන චරිතය හඳුන්වා දෙන්න පුළුවන්. ආදරණීය පියාගේ මග පෙන්වීම යටතේ කලා ලෝකයේත් එක්ක අත්වැල් බැඳ ගන්නා ඔහු අදවන විට කොයිතරම් සාර්ථක ගමනක් ඇවිල්ලාද කියනවා නම් ඔහු විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදියටත් රංගන කටයුතු පිළිබඳව දරුවන්ට පාඩම් කියා දෙන ගුරුවරයෙක් විදියටත් කටයුතු කරනවා. ඉතින් මේ සුන්දර කලාකරුවා හැම වෙලාවෙම සමාජයේ දියා බැලුවේ වෙනම කෝණයකින්. ඒ වගේම නිදාසේ ඔහුගේ අදහස් ඉදිරිපත් කරන්නත් දෙපාරක් හිතන්නේ නැති කලාකරුවෙක් විදියටත් සෞම්‍ය ලියනගේ හඳුන්වන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වන විට රට තුල පැන නැගිලා තියෙන අස්ථාවර තත්ත්වය හමුවේ කලාකරුවන් රැසක්ම මේ අරගලියත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. එවන් කාල සීමාවත් තුලදී සෞම්‍ය ලියනගේ මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න තීරණය කරනවා. ඒ වගේම ඔහු ඉතාමත් විවෘතව මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළා තිබුණා. ඒ විදියට අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක සෞම්‍ය ලියනගේ ජැක්සන් ඇන්තනීටත් සෑර ප්‍රකාශයක් කරනවා. බොහෝ දිනක අද වෙද්දී කලාකරුවන්ට ඇඟිල්ල දික් කරන්න පටන් ගත්තා. මොකද මිනිස්සු බොහෝ දිනේ ජනතාව සමග එකතු වෙද්දී කලාකරුවන් කීප දෙනෙක් තවමත් නියඳව සිටීමයි. අන්නේ හේතු කාරණාව නිසා සෞම්‍ය ලියනගේ ප්‍රසිද්ධ චරිතයකට ඉතාම සැර ප්‍රකාශයක් ඔහුගේ මූණ පොත හරහා සිදු කරනවා. ඒ විදියට ඔහු විසින් එකතු කරපු සටහන තමයි මේ දැක්වෙන්නේ. ජැක්සන් ඔයා අරගලය ගැන වොරි වෙන්න එපා. ගෙදර කඩේ බඩු ටික ඉක්මනට විකුණ ගන්න. මෙන්ඩිස්ටයි චන්දරේටයි පණීඩි යවන්න. කාලය සීමිතයි. ඉතින් සෞම්‍ය ලියනගේ ඉදිරිපත් කරපු මේ සටහනටත් බොහෝ දෙනෙක් විවිධාකාරයේ ප්‍රතිචාර එකතු කරලා තිබුණා. ඒ අතරින් මේක දරුණු ප්‍රකාශයක් නේද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඒකට පිළිතුරු වශයෙන් සෞම්‍ය ලියනගේ සඳහන් කර තිබුණේ අනිවාර්යයෙන්ම මම දැන් කවුරුත් තුරතල් කරන්නේ නැහැ කියලයි. කෙසේ නමුත් ජාතියක් වශයෙන් එකතු වෙලා ඉන්න මෙවැනි කාලවකවානුවක් තුළදී බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නවා. විශේෂයෙන් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් දැන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක්ට සමාජ මාධ්‍ය ඔස්සේ කෙලින්ම චෝදනා කරනවා. කෙසේ නමුත් සෞම්‍ය ලියනගේ ඉදිරිපත් කෙරූ සටහන පිළිබඳව බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කර තිබුණා.